පහුගිය දින විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වෘත්තීය සමිති නායකී වෘත්තීය සමිති ක්‍රියාදරයන් පාර්ලිමේන්තු වටරවුමට ආවේ වෙන මොනවත් ඉල්ලගෙන නෙවෙයි ආණ්ඩුව මේ කොරෝනා එක ඇතුලේ සම්මත කරගන්නට උත්සාහ දරන නිදහස් අධ්‍යාපනය විනාශ කර දමන කොතලාවල පනතට එරෙහිව එය අකුලා ගැනීම වෙනුවෙන් බල කරන අරගලයක් තමයි පාර්ලිමේන්තු වටරවුමින් ආරම්භ කරන්නට යෙදුනේ මේ රටේ අපිට 48 නිදහසෙන් පස්සේ ඉතුරු වෙලා තිබෙන්නේ නිදහස් සෞඛ්‍යයයි නිදහස් අධ්‍යාපනයයි විතරයි මේ මර්ධනකාරී අත්නෝමතික සාහසික ආණ්ඩුව අද නිදහස් සෞඛ්‍යයට එක පැත්තකින් අත තියන ගමන් අනෙක් පැත්තෙන් නිදහස් අධ්‍යාපනයට අත තියන්නට දැන් මාන බලමින් සිටිනවා එයි ආරම්භක පියවර හැටියට තමයි මේ කොතලාවල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ එනිසා අපි කියනවා මේ නිදහස් අධ්‍යාපනය රැකගත්තේ දී පරදුවට තිබලා ජීවිත පරිත්‍යාග කරලා සටන් කරලා අරගර කරලා මිසක් මේ දේශපාලන අධිකාරිය විසින් බන්දේසියක තියලා අපිට ලබා දීපු දෙයක් නෙවෙයි ඒ නිසා අපේ වගකීමක් තිබෙනවා යුගයේ කාර්යභාරයක් තිබෙනවා අනාගත පරපුර වෙනුවෙන් මේ නිදහස් අධ්‍යාපනය රැකගෙන අනාගත පරම්පරා වෙනුවෙන් එය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කරන මග පෙන්වීම සිදු කරන්න. එනිසා ආණ්ඩුව හිතනවා නම් කොරෝනා වලට වසන් වෙලා මුවා වෙලා ඒ හරහා මර්ධනය රට පුරා දියත් කරලා තමන්ගේ මේ අත්නෝමතික බල උවමනාව ඉෂ්ට සිද්ධ කරගන්නට පුළුවන් කියලා අපි කියනවා පුළුවන් නම් ආණ්ඩුව කරලා බලන්න අපි සූදානම් අභියෝගයේ බාර අරගෙන ආණ්ඩුවේ තීන්දුව ආපස්සට හරවන්න ඒ වෙනුවෙන් ඒ අරගලයේ පළවෙනි පියවර හැටියට තමයි අපි සඳුදා දවසේ සිට මේ රටේ සමස්ත ගුරුවරුන්ම ඔන්ලයින් ක්‍රියාවලියෙන් ඉවත් වීමේ කටයුත්ත ආරම්භක පියවරක් හැටියට අපි ක්‍රියාත්මක කරන්නේ ඊට වඩා දැඩි අමාරු රජයට මුහුණ දෙන්න අපහසු තීන්ද තීරණ ගැනීමට අපි ඉදිරියේදී පසුබට නොවන බව අවධාරණයෙන් මේ අවස්ථාවේ කියා සිටිනවා ඒ වගේම ඊයේ දවසේ එක පැත්තකින් නිදහස් අධ්‍යාපනය විනාශ කළා දාන මේ කොතලාවල පනත පාර්ලිමේන්තුවට එනකොට ඒකට අරගල කරපු අපේ සහෝදරයෝ ඇදගෙන ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා වයසක මිනිස්සුන් ඇදගෙන ගිහිල්ලා බස්වලට දාගන්නකොට අනෙත් පැත්තෙන් තමන්ගේ වන්තිපත්තකම් කරන එන්චයියෝ බැසිල් රාජපක්ෂගේ ආගමනේ සීපත් කරලා කිරිබත් කාලා ප්‍රතිඥාපත්තු කරලා ජය ගෝසා නගනවා අපි අහනවා පොලිස්පතිවරයාගෙන් අපි අහනවා අජිත් රෝණ මහත්තයාගෙන් වැද්දක් ඇඳගෙනද ඇවිල්ලා මාධ්‍ය ඉස්සරහට කියන්නේ මේ රටේ තියෙන්නේ එක රටක් එක නීතියක් කියලා අපි හැමදාම කියනවා මේ රටේ එක රටක් එක නීතියක් නෙවෙයි තියෙන්නේ එක රටක් එක එකට ඕන වෙන විදිහේ එක එක නීති සමුදායක් තමයි මේ රට තුල තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට එනකොට බලයට එනකන් කෑමොර ගැහුවේ හන්දියක් හන්දියක් ගාන ගිහිල්ලා එක රටක් එක නීතියක් කියන කාරණා ඊයේ දවසේ ඒ හෙළුව කොයි තරම් දුරට නිර්වත් වුණාද කියලා කියනවා නම් එක හන්දියක කිරිබත් කාලා ජයපෑන් බොනකොට අනෙක් පැත්තේ නිදහස් අධ්‍යාපනයේ රැක ගැනීම වෙනුවෙන් අරගලයේ දිච්ච අපේ සහෝදරවරු අත්අඩංගුවටපත් වෙනවා අත්අඩංගුවටපත් වෙලා රටේ සාමාන්‍ය නීතිය හැටියට ඔවුන්ට අප නිදහස ලැබෙන උසාවි අධිකරණේ හැබැයි අධිකරණයෙන් නිදහස ලැබලා අප ලබා දීලා අධිකරණයෙන් එළියට දානකොට නැවතත් මෙන්න ආණ්ඩුවේ පොලිසිය උදලගෙන යනවා මේගොල්ලොන්ව මුලතිව් නිරෝධායනේ මැදිස්ත්‍රාය. මිනිස්සෙක් නිරෝධායනේ කරන්නේ එක්කෝ රෝගියෙක් නම් එක්කෝ ආශ්‍රිතයෙක් නම් නැත්නම්
විදේශ රටක ඉඳලා එන කෙනෙක් නම් තමයි නිරෝධායන නීතිය යටතේ නිරෝධායනය කළ හැකි. ආණ්ඩුව මේ කරන්නේ නිරෝධායනය නෙවෙයි, ආණ්ඩුව මේ කරන්නේ මර්ධනයයි. ඒ නිසා මර්ධනයට අපි වර්ජණයෙන් මුහුණ දෙනවා. සා ඔය ඔයිට වැඩිය මර්ධනයන් 2015 ට ඉස්සලා ඔය අප්පල බාපොච්චිලා එකතු වෙලා කරපු ඉතිහාසය අපිට හොඳ ආකාරව මතකයි. හැබැයි 2015 ඒ බලපුරුවන් කාර්කම් සියල්ලක්ම අහෝසි කරලා දාලා මැදබුලනේ ජනේලක තමයි එල්ලිලා හිටියේ. නැවත ඒ ඉතිහාසය අපි මතක් කරනවා හොඳින් ආණ්ඩුවට. මේ විදියට නම් ආණ්ඩුව ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට, ගුරුවරුන්ගේ සැබෑ ප්‍රශ්නවලට, ගොවියාගේ පොහොර ප්‍රශ්නයට, දීවරයාගේ දීවර ප්‍රශ්නයට ආණ්ඩුව පිළිතුර මර්ධනය නම් අපි මේ මර්ධනයට මුහුණ දෙන්නට ඕනෑම ආකාරයකින් සූදානම් බව නැවත වතාවක් අපි මේ අවස්ථාවේ කියා සිටිනවා. අවාසනාවන්ත සිදුවීම ඊයේ දවසේ බැසිල් රාජපක්ෂ කියන දිත්ත පුරවැසියා මේ රටේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියටත් මුදල් ඇමතිවරයා හැටියටත් දිවුරුම් දෙනවා. ඔහුගේ කුප්‍රකට ඉතිහාසයේ පිළිබඳව අපිට ඕනෑ තරම් කරුණු කාරණා කතා කරන්නට පුළුවන්. ඔහු 2015 ජනවාරි 9 වෙනිදා බල පෙරලියත් එක්ක තමන් කරපු දූෂිත කුප්‍රකට අසමත් ජාති අසික්කිත වැඩත් එක්ක ජනතාවගේ ප්‍රතික්ෂේපීමෙන් රටෙන් පැනලා ගිහිල්ලා යහපාලන ආණ්ඩුවේ තිබිච්ච දුර්වලතාවයන් හින්දා ඒ ලබා දීපු ස්වර්ණමය අවස්ථාව මගහැරලා නැවතත් මේ චෞර කණ්ඩායමකට බලය ලබා දෙනවා. Breaking.lk